ගේම් එක ආරම්භයේදී මේ ස්ප්‍රයිට්ස් වලින් මූන් සහ FM විතරක් විසිබල් වෙලා තියෙද්දි අනිත් ස්ප්‍රයිට්ස් ඉන්විසිබල් වෙන්න ඕනේ. ස්ප්‍රයිට් සෙක්ෂන් එකේ තියෙන sprite.visible කෝඩ් බ්ලොක් එකේ මෙතනට ඩ්‍රැග් කරමු. මෙතන ස්ප්‍රයිට් එක විදිහට මූන් ලබා දෙන්න. මූන් විසිබල් වෙලා තියෙන ඕන නිසා මෙතනට එක ලබා දෙන්න. දැන් නැවත ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා sprite.visible කෝඩ් බ්ලොක් එකක් මෙතනට ඩ්‍රැග් කරමු. මෙතනට FM කියලා ලබා දීලා මෙතන එක ටයිප් කරමු. මේ විදිහටම නැවත sprites යටතේ තියෙන sprite.visible කෝඩ් බ්ලොක් එකක් මෙතනට ඩ්‍රැග් කරමු. මෙතනට WNG කියලා ලබා දීලා මෙතන බිංදුව ටයිප් කරමු. තවත් sprites හතක් ඉතුරු වෙලා තියෙනවා. මම sprites ක්ලික් කරලා sprite.visible කෝඩ් බ්ලොක් හතක් මේ විදිහට ඩ්‍රැග් කරනවා. මෙතන sprite වෙනුවට LQM කියලා ලබා දුන්නු. මෙතන මම බිංදුව කියලා ටයිප් කරනවා. ඊළඟ බ්ලොක් එකේ sprite වෙනුවට WNC කියලා ලබා දුන්නා. මම මෙතන බිංදුව ටයිප් කරනවා. මෙතන sprite වෙනුවට NM කියලා ලබා දුන්නා. මම මෙතනත් බිංදුව විදිහට සකස් කරනවා. නැවත ඊළඟ කෝඩ් බ්ලොක් එකේ sprite එක විදිහට WXC ලබා දීලා මෙතන බිංදුව ටයිප් කරනවා. ඊළඟ ස්ප්‍රයිට් එක විදිහට FQM ලබා දීලා මෙතන බිංදුව කියලා ලබා දෙනවා. මේ විදිහට මෙතනත් WXG විදිහට ලබා දීලා මෙතන බිංදුව ලබා දෙනවා. අවසානයට මෙතන බටන් කියලා ලබා දීලා visible equal 0 විදිහට වෙනස් කරනවා. දැන් හරි. ඔන්න අපි ගේම් එකේ මුල්ම කොටස හදාගෙන අවසන්යි.